समन्तचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तत् कतमा विज्ञान पच्चया नाम रूपं अति नामं अति रूपं तत् कतमा नामं वेदना कंदो संज्ञा कंदो संकार कंदो गरुतर महा संगरत्ने अवसराई श्रद्धावंत वासनावंत गुणबर पिन्वत्नी लौतुरा बुदुप्यानन वहंसेवत् लौतुरा बुदुप्यानन वहंसे विसिंग देशना कोट वदाल हेतुम परम गांभीर सत्यत् दकिन्नट उत्साह करमिन तमाई मे धर्मदेशना मालावट ඔබ සවන් යොමු කරගෙන ඉන්නේ මෙහි පළමුවැනි වැඩසටහනින් අවිද්‍යාව පිළිබඳවත් අවිද්‍යාව හේතු කරගෙන සංස්කාරයන් හට ගන්න ආකාරයත් සංස්කාරයන් හේතු කරගෙන කොහොමද විඥාණය හටගන්නේ කියන කාරණයත් පිළිබඳව බොහොම පැහැදිලිව ඔබට අහන්නට ශ්‍රවණය කරන්නට ලැබුණා පින්වත්නි संस्कार हेतु करगन नैवत विज्ञाने पहलवेन्ने कोहमद कियन कारणय मेलोके सियलु दिनाटम अवबोध करगन्न पुलुवन् कारणावक् नन्नेमि मे पिलिबंदव सर्व संपूर्ण वसेन्म अवबोध करगन्न पुलुवन् अवम वसेन् चुतूपपात ज्ञानय एहेम नैत्नम् दिब्ब चक्कु कियन ज्ञानय हो उपदवागत् तेनत्तेट्टे वितरयि අනිත් බොහෝ ඇත්තන්ට මේ පිළිබඳව සැක සංකා නිරන්තරයෙන්ම ඇති වෙන්න ඉඩ කඩ පුළුවන්කම තියෙනවා මේ සමාජයේ ජීවත් වෙන සමහර අය ගැඹීර ධර්මකාරණා තමන්ට දැනෙන තෙක් තමන්ට අවබෝධ වන තෙක් තමන්ටම හේතු යන තෙක් තේරුම් ගන්නට පිළිගන්නට බලාගෙන ඉන්නවා සමහර අය කියනවා සංසාරේ මෙරි මෙරි උපදිනවා කියන එක කවුද දැක්කේ संसारे मेरी मेरी उपदिनवा नम नैवत नैवत सत्या उपदिनवा नम एक अपिट पेन्डो ने एक अपि दकिंडो ने कियन कारणे कियन मेक महा नुवनिंग अडु बुद्धियें अडु बहुम ग्राम्य प्रकाशयक् कियला तमाई धर्मे केरेहि गमन करन ज्ञानवंतयन्ट वटहा गन्न पुलुवन् वेन्ने मेक अपि उदाहरणयकट गत्तोत् एहेम देन् ओन्न इताम बरपतल रोगयकिन् पेलेन रोगे रोगिया बरपतल शल्यकर्मेकट भाजने कल युत हे रोगिया शल्यकर्मेकट भाजने कले नैत्नाम अनिवार्यम ओहुगे जीविते विनाशेट पत्वेनवा मरणेट पत्वेनट सिद्धवेनवा नमुत महु कियनवा मे शल्यकर्मे सिधुकर्ण वैद्यवरया निवरदिवम एक सिधुकर्णवद ये शास्त्रे පිලිබඳව ප්‍රත්‍යක්ෂයෙන් දන්නවද ඒ වගේ මේ බේත් හේත් ඒකාන්තයෙන්ම ගුණ දෙනවද මේ සල්ය කර්මයෙන් සුවේ ලැබෙනවා ඒකාන්තද මේ දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්න තාක්කල් මම සල්ය කර්මයට භාජනය වෙන්නේ නැහැ කියලා ඔහු කියනවා ඉතින් ඔහුට මොකද්ද අත්විඳින්නට සිද්ධ වෙන්නේ
හදිසියේ කළ යුතු සල්ය කර්මය කරගන්නට නොහැකි වීමෙන් ඔහුට මරණයට පත්වන්නට සිද්ධ වෙනවා. සමහර අපි හිතමු උදාහරණයකට ඉන්නවා රෝගියෙක්. ඒ රෝගියාට බරපතල රෝගයක් තියෙනවා බෙහෙත් ගන්නට ඕනේ. ඊට පස්සේ රෝගියා කියනවා මේ වෛද්‍යවරයාගේ මේ බෙහෙතින් ඒකාන්තයෙන් මේ රෝගය සුව වෙනවා කියලා. මම දැනගත්තොත් පමණක් මේ බෙහෙත ගන්නවයි කියලා. නමුත් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. රෝග පිළිබඳව ඖෂධ පිළිබඳව බොහොම ඉහළට අවබෝධයක් ඇති කරගෙන රෝගීන්ට ප්‍රතිකාර කරන කෙනෙක්. ඉතින් ඔහු කල යුත්තේ ඔහු නුවණැත්තෙක් නම් වෛද්‍යවරයා කෙරෙහි විශ්වාස කරලා බේතේත් ඖෂධ අරගෙන තමන්ගේ රෝගය සුවපත් කර ගැනීමේ කාර්යයයි. ඉතින් ලෞතුරා බුදුවරු වගේ පසේ බුදුවරු වගේ මහරහතන් වහන්සේලා වගේ විශ්වයේ බොහෝ දේවල් අවබෝධ කරගත්තු සාමාන්‍ය මිනිස්සෙට දකින්න තියා හිතන්න තියා තීරණය කරගන්න බැරි තරමේ පරාසයක් අවබෝධ කරපු උත්තමයාණන් වහන්සේලා ලෝකයට දේශනා කරන කර්මය කර්මඵලය පුනර්භවය විශ්වධාතු කර්මයේ ඒ පුද්ගලයා කෙරෙහි අන්‍යෝන්‍ය වශයෙන් පැමිණිලා විපාක දෙන විදිහ මෙන්න මේ වගේ දේවල් තමන්ම අවබෝධ කරගෙන පිළිගන්නවා කියලා කෙනෙක් හිටියොත් එයාට මේ ජීවිතය තුළ කිසිම දියුණුවක් අධ්‍යාත්මිකව ලබන්නට බැරි වෙනවා. ලෞතුරා බුද්ධත්වයට පත් වුන කෙනා සැබෑවටම බුද්ධද කියලා අවබෝධ කරගන්න නම් පින්වත්නි අනෙක් තැනැත්තා ලෞතුරා බුද්ධ භාවයට පත්විය යුතු වෙනවා. පුනර්භවය වගේ මේ ගැඹුරු කාරණාවන් පිළිබඳව අපිට ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාසය පැහැදීම ශ්‍රද්ධාව තියන්නට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ ලෝකයේ ඇතුලේ සමහරුන්ට පෙර භවයන් දකින්න නුවණක් උපතින් පහළ වෙනවා. අපි මේ නුවණට කියනවා ජාති ස්මරණ ඥානය කියලා. මේ ජාති ස්මරණ ඥානය පහළ වුණු ඇත්තෝ නම් මේ ජීවිතයට කලින් පෙර ජීවිතයේ තමන් ජීවත් වුණාය ඉපදිලා හිටියාය කියන කාරණේ පැහැදිලිව තේරුම් ගන්න ඔවුන්ට ඒ සාක්ෂ්‍ය ප්‍රමාණවත් වෙනවා. කවුරු හරි කෙනෙක්ට මේ පුනර්භවය කියන එක පිළිගන්න බැරි නම් ඒ කියන්නේ සංකාරපච්චා විඥානං කියන කොටස මේ කතා කරන්නේ. සංස්කාර ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥාණය එළඹ ගන්නා ආකාරය පිළිබඳව පුනර්භවයේ ඇති වෙන ආකාරය පිළිබඳව කෙනෙක්ට විශ්වාසයක් නැත්නම් පින්වත්නි ඒ තැනැත්තා ඒ සම්බන්ධව වාද නොකළ යුතුයි. ඒ තැනැත්තා කළ යුතු එකම කාර්ය වන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂයෙන්ම මෙය දත යුතු නම් සමත භාවනා ක්‍රමයක් අධ්‍යයනය කරලා රූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය දක්වා හිත දියුණු කරගෙන දිබ්බ චක්කු ඥානය කියන ඥානය උපදවා ගැනීම සඳහා තමන්ගේ වෑයම වෙහෙස යොමු කිරීමයි සිදු කළ යුතු වන්නේ. අන්න එහෙම දිබ්බ චක්කු ඥානය එහෙම නැත්නම් චුතූපපාත ඥානය කියන මේ නුවණ උපදවා ගත්තයින් පස්සේ මේ පිළිබඳව සැක කරන්න අවශ්‍ය නැහැ. තමන්ටම දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා පින්වත්නි සත්වයෝ මරණයට පත්වෙන හැටි නැවත උපදින හැටි. ලෞතුරා බුදුපියාණන් වහන්සේ පිළිබඳව උපමා කරන්නේ නිවාස දෙකක් තියෙනවා මුහුණට මුහුණලා මැද්දෙ කෙනෙක් හිටගෙන ඉන්නවා. අර නිවසින් ඉවත් වෙලා මේ නිවසට ඇතුල් වෙන පුද්ගලයෝ දකිනවා. ඒ නිවසින් ඉවත් වෙලා අනිත් නිවසට ඇතුල් වෙන පුද්ගලයෝ දකිනවා. අන්නේ ආකාරයෙන් පිරිසිදු දිවසින් උපදින මැරෙන සත්වයින් දැක ගන්න පුළුවන් කියලා. ඒකට මාවත ලෞතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාරලා තියෙනවා. එතකොට මේ උප්පත්ති විඥාණය මව් කුසක හෝ එහෙම නැත්නම් සත්වයෙන් උපදින ක්‍රම හතරක් පිළිබඳව සම්බුද්ධ දහමේ දේශනා කරලා තියෙනවා. සත්ව යෝනි කියලා අණ්ඩජ ජලාබුජ ඕපපාතික සංසේදජ කියලා. මේ වලින් අපි හිතමු අපිට තේරුම් ගන්න පහසුකම නිසා අපිට අවබෝධ කරගන්න පහසුකම නිසා මව් කුසක පළවෙනි විඥානය පහළ වෙනවයි කියලා. ප්‍රතිසන්දි සිත ඔබට අපි කලින් විස්තර කළා. මරණාසන්නේ හිත ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් පැවතිලා අවසානයේ කම්ම කම්ම නිමිති ගති නිමිති කියන යම් කිසි නිමිත්තක් ආශ්‍රයෙන් සිත ඉපදිලා නිරුද්ධ වෙනවා. එය ප්‍රත්‍ය කරගෙන ඊට අනුරූපව මව් කුසත් තුළ අපි හිතමු ඔන්න උප්පත්ති විඥානයේ එළඹ සිටියා. පළවෙනි සිතට අපි කියනවා පටිසන්ධි සිතයි කියලා. ඒක අභිධර්ම අටුවාවල අර්ථකතාවල භාවිතා වෙන වචනයක්.
ඒ හිත ඉපදුනායින් අනතුරුව පින්වත්නි ඊට පස්සේ කියනවා විඥාන පත්‍ය නාම රූපන් කියලා. එම උප්පත්ති විඥානයේ ප්‍රත්‍ය කරගෙන දැන් ඔන්න නාම රූප ක්‍රියාත්මක වෙන්න සකස් වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. මේ නාම රූප කියන එක පිළිබඳව සූත්‍ර පිටකයේ එක පරයයක් තියෙනවා. අභිධර්ම පිටකය තුල තව පරයයක් තියෙනවා. මේ පරයය දෙක ගැටලුවක් ඇති කරගන්නේ නැතිව පටලව ගන්නේ නැතිව ඊටාම निराවුල්ව පැහැදිලිව තේරුම් ගත්තොත් තමයි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔබට අපට ලබාගත හැකි වෙන්නේ. එතකොට මෙතන නාම රූප කියන එක අභිධර්මයේ තුල මෙහෙම විස්තර වෙනවා. නාම කියන එක පින්වත්නි විස්තර වෙන්නේ වේදනාක්ඛන්‍දෝ සංඥාක්ඛන්‍දෝ සංඛාරක්ඛන්‍දෝ කියලා. රූප කියන එක චත්තාරෝච මහා භූතා සතරක් වූ මහා භූත සහ උපාදාය රූප කියලා විස්තර වෙනවා. ඒ ආශ්‍රයෙන් ගොඩනැගුණු අනෙකුත් උපාදාය රූප. රූපය කියන එකේ ඒ තරම් ගැඹුරක් අපිට තේරුම් ගන්න මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටකයේ සහිතව මහා භූත රූප හතර උපාදාය රූප සහිතව ඇතිවෙච්ච රූපයට කියනවා රූපයයි කියලා. ඒක රූපය. ඊට පස්සේ නාමය තමයි අපිට වැදගත් වෙන්නේ. පංච උපාදානස්කන්ධයෙන් රූපය ඉවත් කරපුවාම ඊතුරු හතරටම අපි කියන්නේ නාමස්කන්ධයි කියලා. එයි එහෙනම් මෙතන විඥාණය කියන එක නාමයට ගත්තේ නැත්තේ කියන කාරණේ එනවා. එහෙම ගත්තේ නැත්තේ මේක මේ හට ගැනීම ස්වභාවය අනුව දේශනා කරන දේශනාවක්. සංකාරපච්චයා විඥානං සංස්කාරපත්තෙන් විඥානය හටගත්තා. විඥාන ප්‍රත්‍යයෙන් ඊට පස්සේ ඉතිරි නාමස්කන්ධ තුන හටගත්තා කියන අර්ථයෙන් තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ එතනදී විඥානය පිළිබඳව දේශනා කළේ නැත්තේ. මේක ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ එක් දේශනා පරයයක් විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. දැන් සාමාන්‍ය ජීවිතේ අපි හිතලා බැලුවොත් එහෙම විඥානය කියලා කියන්නේ සිතට. සිත කියලා කියන්නේ දැනීම් ශක්තියට. ඇසට යමක් අපිට දැනෙනවා නම් ඇසේ විඥාණයට අපි කියනවා පෙනෙනවා කියලා. කනට විඥාණය සම්බන්ධ වුණාම අපි කියනවා ඇසෙනවා කියලා. නාසයට සම්බන්ධ වුණාම කියනවා ගඳ සුවඳ දැනෙනවා කියලා. දිවට සම්බන්ධ වුණාම කියනවා රසය දැනෙනවා කියලා. කයට සම්බන්ධ වුණාම ස්පර්ශය පහස දැනෙනවා කියනවා. මනසට සම්බන්ධ වුණාම කියනවා මනෝවිඤ්ඤාණයේ විදිහට අරමුණු දැනෙනවා කියන කාරණේ. එතකොට දැනීම කියලා කියන්නේ විඤ්ඤාණය කියලා කියන්නේ සිත කියන කාරණේටමයි. ඒ කියන්නේ විඤ්ඤාණය කියලා කියන්නේ හුදෙක් දැනීම කියලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේ දැනීම ප්‍රත්‍ය කරගෙන සාමාන්‍ය ජීවිතේ අපිට මොකද වෙන්නේ මනස ඇතුලේ කියලා ඊළඟට කල්පනා කරන්න ඕනේ. ඇසින් රූපයක් පිළිබඳව දැනීම ඇති වුනහම චක්කු විඤ්ඤාණයෙන් ඒක ඇති වෙන්නේ. චක්කු විඤ්ඤාණයෙන් ඒ දැනීම ඇති වුනයින් පස්සේ අපිට අප්‍රිය මනාප දෙයක් නම් කවුරු හරි කෙනෙක් ඈත ඉඳලා අපිට යම් කිසි විහිළුවක් උසුළු විසුළුවක් කරනවා දකිනවා. අපිව පහත් කරලා හෙලා දැකලා යම් කිසි අංග චලනයක් සිද්ධ කරනවා කියලා අපි හිතමු. අන්නේ අවස්ථාවේදී ඒ දුටු තැනැත්තාගේ හිත ඇතුලේ හඳුනා ගැනීමක් ඇති වෙනවා. මේ තැනැත්තා ඔන්න මෙන්න මේ විදිහේ දෙයක් මට කළා, මාව පහත් කොට සලකන්න මේ වගේ දෙයක් සිද්ධ කළා, මේ තැනැත්තා කෙරෙහි මට ඔන්න තරහක් ඇති වෙනවා, ద్వේෂය හට ගන්නවා, යම් කිසි ගැටීම් ආකාර සිතිවිල්ලක් හට ගන්නවා. ඒ සිතිවිල්ලෙන් යුක්තව ඔහු නැවත නැවත විතර්කණය කරනවා, මම මොකද මේකට කරන්නේ, ආයේ එහෙම එහෙම කරොත් මෙන්න මේ විදිහට කියනවා, ආයෝ ඒ විදිහට දැක්කොත් එහෙම මේ විදිහට මම ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට විඥාණය ප්‍රත්‍ය කරගෙන සංඥා වේදනා සංකාර කියන ස්කන්ධයන් ටිකෙන් ටික ජනිත වෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය ජීවිතයේ මේ මොහොත තුල පවා සිදුවෙමින් පවතින කාරණයක් විදිහට අපි මනාව තේරුම් ගන්නට ඕනේ. එතකොට මෙතන වේදනා කියලා කියන්නේ මොකද්ද, සංඥා කියන්නේ මොකද්ද, සංකාර කියලා කියන්නේ මොකද්ද කියලා ඉතාම පැහැදිලිව වෙන් කරගන්න ඕනේ. වේදනා කියලා කියන්නේ පින්වත්නි
අරමුණුවල රසය විඳින චෛතසිකය සැප සහගත වේදනා තියෙනවා දුක් සහගත වේදනා තියෙනවා මධ්‍යස්ථ උපේක්ඛා වේදනා අපි සාමාන්‍යයෙන් කියන්නේ අදුක්කම සුඛ වේදනා කියලා මෙන්න මෙහෙම විඳීම් තියෙනවා සෑම අරමුණකම අපි දැනගන්න සෑම දෙයකම එවැනි රසයක් තියෙනවා ඒ රසය විඳින චෛතසිකයට අපි කියනවා වේදනා චෛතසිකය කියලා එවැනි චෛතසික රාසියක් එකතු වුණාම එවැනි වේදනා විඳීම් රාසියක් එකතු වුණාම අපි කියනවා වේදනා ස්කන්ධයයි කියලා ඊළඟට පින්වත්නි සංඥා ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද සඤ්ඤා ස්කන්ධයේ බෙදලා දක්වන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. යම් කිසි ආකාරයක හැඩහුරුකමක් ගැනීමේ හැකියාවක් මනසට පවතිනවා. රූපයක් දැක්කහම ඒ රූපේ එක්තරා ආකාරයකට හිතට අරගන්නවා. ඒ හැඩය අරගෙන ස්වභාවය අරගෙන ආකාරය අරගෙන එය අනේකකින් වෙන් කර ගැනීමේ මානසික හැකියාවක් අපිට තියෙනවා. අන්නේ මානසික හැකියාවට අපි සංඥා කියලා කියනවා. ඒ සංඥාවටම සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කියනවා හඳුනා ගැනීම කියලා. උගත්කම කියලා යම් යම් ශාස්ත්‍ර දන්නවයි කියලා යම් යම් අක්ෂර වේද හඳුනනවයි කියලා අපි කතා කරන්නේ මේ සංඥා ස්කන්ධයේ ස්වභාවය පිළිබඳව. ඊළඟට සංඛාර කියලා කියන්නේ වේදනාවයි සංඥාවයි දෙක චෛතසික 52න් ඉවත් කරපුවාම ඉතිරි චෛතසික 50ම අයත් වෙන්නේ සංඛාර කියන ස්කන්ධයට. අපි කලින් වැඩසටහනේදී සංස්කාර පිළිබඳව දීර්ඝ විස්තරේදී පැහැදිලි කරා සංඛාර ස්කන්ධය පිළිබඳව. අනේ සංඛාර ස්කන්ධය පිළිබඳව කියපු කොටසට පින්වත්නි මෙන්න මේ තැන අයිති වෙනවා. ඊට පස්සේ ඊට අමතරව අපිට තව විසඳ ගන්න තැනක් තියෙනවා මම වේලාසනින්ම මතක් කළා සූත්‍ර පිටකයේ වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය කියන මේ ස්කන්ධ තුන නාමයේ විදිහට විස්තර කරලා පැහැදිලිව දේශනා කරලා නැහැ ඒ වෙනුවට සූත්‍ර පිටකයේ තුල නාමයේ විදිහට විස්තර කරපු වෙනත් දෙයක් තියෙනවා ඒ වෙනත් දේ තමයි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ආකාර ධර්මතා පහ මේ ධර්මතා සහ අභිධර්මයේ පෙන්වපු ධර්මතා අතර නාමස්කන්ධයේ විස්තර කිරීමේදී වෙනසක් නැහැ පින්වත්නි ඒ වෙනස තියෙන්නේ පරියාය වශයෙන් පමණයි නැත්නම් මේ විස්තර කරන්නේ එකම කාරණයක් කියලා අපි බොහෝම පැහැදිලිව තේරුම් ගන්න වටහා ගන්න ඕනේ එතකොට අර උප්පත්ති විඥානයේ මෞකුස පිළිසිඳ ගත්තට පස්සේ මේ රූපය වැඩෙන්නට පටන් ගන්නවා. ඔබ දන්නවා සාමාන්‍ය ජීවිතයේදී අපි කතා බහ කරනවා අම්මා කෙනෙක්ගේ ඩිම්බයකුත් තාත්තා කෙනෙක්ගේ සුක්‍රාණුවකුත් එකතු වුනහම යුක්තාණුවක් හැදෙනවා කියලා. මෙන්න මේ යුක්තාණුවට විඥානය සම්බන්ධ වුනහම අනේ යුක්තාණුව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙන්නට පටන් ගන්නවා වර්ධනය වෙන්නට පටන් ගන්නවා විකසණය වෙන්නට පටන් ගන්නවා එහෙම විකසණය වන්නා වගේම අර මනෝවිඤ්ඤාණය හට අරගෙන ඊට පස්සේ වේදනා සංඥා සංඛාරාදී ප්‍රභේද සහිතව මනසත් එහෙම නැත්නම් නාමයත් විකසණය වෙන්නට පටන් ගන්නවා මේ විකසණය වීම මේ වැඩිම මේ වර්ධනය පින්වත්නි සංඛාර ප්‍රත්‍යයෙන් විඥාණය හටගත්තේ නැත්නම් සිදුවන්නේ නැහැ ඒ නිසා පින්වත්නි විඥාණය හට ගැනීමම ප්‍රබල හේතුව විදිහට දේශනා කරනවා මෙන්න මේ නාමය සහ රූපය හට ගැනීම පිළිබඳව ඊළඟට දේශනා කරනවා නාම රූප පත්‍යය සලායතනම් නාම රූප ප්‍රත්‍ය කරගෙන සලායතනය සකස් වෙනවා සලායතනය හට ගන්නවා සලායතනය කුමක්ද කියන කාරණේ පිළිබඳව පින්වත්නි දැන් මේක ගහක් විදිහට තේරුම් ගන්න ඕනේ දැන් අපි කියනවා ගහ කඳෙන් වැඩිගෙන ඇවිල්ලා ප්‍රධාන වශයෙන් අතු වලට බෙදුණයි කියලා අතු නැවත අතු රිකිලි වලට බෙදුණයි කියලා නැවත කියන්න පුළුවන් අතු රිකිලි නැවත නැවත කුඩා කුඩා ලපටි අතු වලට බෙදුණා කියලා අපිට කියන්න පුළුවන්
දැන් තනින් තැනට තනින් තැනට තනින් තැනට පියවරෙන් පියවරට අපිට ඒක කියන්න පුළුවන්කම තියෙනවා ඒ වගේ විඥානීය ප්‍රත්‍ය කරගෙන නාම රූප ඇති වුණා කියලා නාම රූප ප්‍රත්‍ය කරගෙන ඊට එහා පැත්තට ගිහිල්ලා සලායතන හටගත්තා කියන කාරණේ අපිට විස්තර කරන්න පුළුවන් ආයතන 6 කියලා කියන්නේ පින්වත්නි චක්කායතනය සෝතායතනය ගානායතනය ජීවහායතනය කායායතනය මනායතනය කියන මෙන්න මේ ආයතන 6ට මේ ආයතන 6 කියලා මේවට කියන්නේ මේ තුල චිත්ත චෛතසික ඉපදවීම සඳහා මහා කාර්යභාරයක් සිද්ධ වෙනවා මේ ආයතන 6 සාමාන්‍යයෙන් අපි ලෝකේ දකින ආයතන 6ම නෙමෙයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් චක්කායතනය කියලා කියන්නේ මේ මාංශ පිඩුවෙන් හැදිච්ච නහරවැල් වලින් එතිච්ච මස් මාංශ පේශීන්ගෙන් වටවෙච්ච ලේ තෙතමනය සහිත මෙන්න මේ ඇහැට ඇස් ගුලියට තමයි මෙතන මේ චක්කායතනය කිව්වේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒකත් අයිති නමුත් මෙතන අභිධර්මයේ පැහැදිලිවම වෙන් කරලා දක්වනවා ඇස කියන එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ඒ ප්‍රධාන කොටස් දෙක තමයි පසාද චක්කු සසම්බාර චක්කු සසම්බාර චක්කු කියලා කියන්නේ ඇස් ගුලිය ඒ සකස් වෙලා තියෙන පින්වත්නි මාංශ පේශීන්ගෙන් නහර වලින් ලේ ආදී භෞතික දේවල් වලින් පසාද චක්කු කියලා කියන්නේ අර රූපයක් ඉදිරියට ආපුහම මේ රූපේ වැද ගන්නක් බඳුව ඇති වෙලා තියෙන උපයට ඇහි කියනවා ප්‍රසාදයයි ප්‍රසාද චක්කුවයි කියලා එතකොට කෙනෙක්ට ससंबार चक्व तीयन पुलवा ससंबार चक्व तिबुनाट एट पेनीमने किल कियाट पेन्ने अंदय एट अक्सीरोग्यक्तियनवा एहम किल कियान्य पिन्वत्नी एट ससंबार चक्व तिबुनाट एट प्रसाद चक्व नुमति निशा ओय विधिट सोत आयतने पिलिबंधवत् ओय विधियेम विस्तरया कपिट करन्न पुलुवां ससंबार सोते तियेनवा प्रसाद सोते तियेनवा मस्वलिंग लेवलिंग नहरवलिंग आदियेन सकस् वेच्च कनट कियेनवा ससंबार सोते अयि कियला शब्द स्पर्श करमिंग शब्द वेदगन्ना शब्द तेरुंगत हेकि उपेयट कियेनवा पिन्वत्नि सोत प्रसादे अयि कियला मेन्न मे विधियट ගාන ප්‍රසාදේ තියෙනවා සසම්බාර ගානේ තියෙනවා ගාන ප්‍රසාදේ තියෙනවා ඊට පස්සේ සසම්බාර ජීවහාව තියෙනවා ජීවහා ප්‍රසාදේ තියෙනවා සසම්බාර කය තියෙනවා කාය ප්‍රසාදේ තියෙනවා මේ විදිහට ආයතන පහ ප්‍රධාන ආයතන පහ හයේ මේ විදිහට කොටස් දෙකකට බෙදෙනවා ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මෙතනදී ආයතන කියන එකෙන් විශේෂයෙන් අදහස් කරන්නේ ප්‍රසාදය කියන කාරණයේයි කියලා මනාව තේරුම් ගන්න ඕනේ මෙතනදී මන ආයතනයේ පිළිබඳව තරමක් කතා කළොත් එහෙම සත්වයින්ගේ සිත් හටගන්නේ මනසේය කියලා අපි සාමාන්‍ය ජීවිතයේ කතා කරනවා කොහෙද මනස තියෙන්නේ කියලා නිතර නිතර මිනිස්සු කතා බහ කරනවා සමහර අය වාද කරනවා තර්ක ඉදිරිපත් කරනවා තර්ක විතර්ක කරනවා මනස ක්‍රියාත්මක වෙන්නේ මොළයේ කියලා හැබැයි අභිධර්මයේ තුල ඉතාම පැහැදිලිව දේශනා කරනවා සිත ක්‍රියාත්මක වෙන්නේ මොළය තුල නෙමෙයි මොළයේ උපකාරයේ සිතට ලැබෙනවා මොළයේ විතරක් නෙමෙයි මුළු භෞතික ශරීරයේම උපකාරයේ සිතට ලැබෙනවා නමුත් සිත ක්‍රියාත්මක වෙන්නේ හෘදය කෝෂයේ අභ්‍යන්තරයේ කියලයි අභිධර්මයේ තුල පැහැදිලි කරලා තියෙන්නේ දැන් හෘදය කෝෂයේ අභ්‍යන්තරයේ කොතනද හිත ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට ආයේ ගැටලුවක් ඇති වෙනවා හදවත ඇතුලේ අඩපතක් පමණ ලේ ධාතුව තිබෙනවා කියලා අපේ අර්ථ කතාවල සඳහන් වෙනවා. මේ ලේ ධාතුව තුල සියුම් ධාතුමය ස්වභාවයක් තියෙනවා. අපි මේ ධාතුමය ස්වභාවයට ධර්මයේ තුල කියනවා හදය රූපය කියලා. මේ ධාතුමය ස්වභාවය ලේත් සමග පිටතට යන්නෙත් නැහැ පිටින් එන ලේත් සමග ඇතුළට එන්නෙත් නැහැ කොයිතරම් එතනින් ඇතුළට පිටට ලේ ගමන් කරත් හදවත තුල ඒ ධාතුමය ස්වභාවය ඇතුළෙහි පවතින ලේ තුලම රැඳී පවතිනවා මෙන්න මේ හදය රූපය ආශ්‍රය කරගෙන තමයි සත්වයාගේ සිත ක්‍රියාත්මක වෙන්නේ කියලා අභිධර්මයේ තුල විස්තර කරලා තියෙනවා එතකොට මනෝවිඤ්ඤාණය ක්‍රියාත්මක වීමට ආශ්‍රය බවට පත් වෙන්නේ අනේ හදේ රූපේ කියලා අපි තේරුම් ගන්න ඕනේ.
එතකොට මෙන්න මේ ආයතනයන් දැන් අපිට ලැබිලා තියෙනවා. ඇස ලැබිලා තියෙනවා. කන ලැබිලා තියෙනවා. නාසය ලැබිලා තියෙනවා. දිව ලැබිලා තියෙනවා. කය ලැබිලා තියෙනවා. මනස ලැබිලා තියෙනවා. මෙන්න මේ ආයතන 6 ලැබුණයින් අනතුරුව කියනවා සලායතන පච්චයා පස්සෝ. මේ සලායතනයන් ප්‍රත්‍ය කරගෙන මේ සලායතන හේතු කරගෙන ඔන්න ඇති වෙනවා පස්සය කියලා. පස්සය කියන කාරණේ අභිධර්මයේදී එක ක්‍රමයකට විස්තර වෙනවා. සූත්‍ර පිටකයේදී තව ක්‍රමයකට විස්තර වෙනවා. මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. සූත්‍ර පිටකයේ විස්තර වෙනවා මෙන්න මේ විදිහට. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රයේ මෙහෙම විස්තරයක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනාදී වශයෙන් ඇසට රූපය ප්‍රත්‍ය වෙලා ඔන්න උපදිනවා චක්කු විඥාණය ඇසෙහි දැනීම නැත්තම් පෙනීම මෙන්න මේ තුනෙහි එකතු වීම පස්සයයි කියලා විස්තර කරනවා තින්නම් සංගති පස්සෝ මේක සූත්‍ර පරයය සූත්‍ර දේශනා ක්‍රමය ඊළඟට අභිධර්මයේදී පස්ස කියලා කියන්නේ පින්වත්නි සරුව චිත්ත සාධාරණ චෛතසිකයක් විදිහට විස්තර කරනවා සෑම සිතක්ම හටගන්න පස්සේ කියන චෛතසිකය අවශ්‍යයි පස්සේ කියලා කියන්නේ ස්පර්ශය අරමුණු ඉන්ද්‍රයන් සමග ස්පර්ශ කරන ස්වභාවයක් චෛතසික යක් අපේ අධ්‍යාත්මය තුල තියෙනවා ඒකට පස්සේ කියනවා මේ ක්‍රම දෙකෙන් කොයි විදිහෙන් විස්තර කළත් විස්තර කරන්නේ එකම ධර්ම ස්වභාවයක් පිළිබඳව අභිධර්මයේදී වඩා මූලික තැනක් නාමයට දීලා තියෙන්නේ මේ ධර්ම කරුණවලදී වඩා මූලික තැනක් ඒට ලැබෙන නිසා ඒ පරයය භාවිතා කළ යුතු නිසා එතකොට පින්වත්නි මේ ආයතන 6 ලැබුණට පස්සේ අපි ලෝකයේ සමග සම්බන්ධ වෙනවා ලෝකයේ සමග සම්බන්ධ වීම අභිධර්මයේදී මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා තත්ත කතමා සලායතන පච්චයා පස්සෝ චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ කියලා මේ සම්පස්සයන් සංස්පර්ශයන් හයක් පිළිබඳව මෙතන දේශනා වෙලා තියෙනවා ඉතාම පැහැදිලිව මේක මේ ජීවිතය තුළ මේ මොහොතේදී පවා අප තුළ සිදුවෙමින් පවතින දෙයක් විදිහට ඔබ තේරුම් ගත යුතුව පවතිනවා මෙතනදී පින්වත්නි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද අපි අපිට ඇසක් ලැබුණාම අපේ ඇසේ ප්‍රසාදයෙන් ඒ ප්‍රසාද රූපේ බලයෙන් අපි ලෝකයේ දකිනවා මේ ලෝකයේ සිදු වෙන දේවල් සිදු කරන දේවල් බාහිර රූප බාහිර දේවල් මේ හැම දෙයක්ම අපි දකිනවා කෙනෙක් අපිට බයිනවා නම් ඔරෝනවා නම් ඈත ඉඳලා ඒක අංග චලනයෙන් අපි දකිනවා කෙනෙක් අපිට උසුළු විසුළු කරනවා නම් ඒක අපි දකිනවා ලස්සන දේවල් දකිනවා කැත දේවල් දකිනවා ප්‍රියමනාප දේවල් දකින්න අප්‍රියමනාප දේවල් දකින්න මෙන්න මේ දැකීම කියලා කියන්නේ මොකද්ද ඇසින් බාහිර ලෝකයේ සමග සම්බන්ධ වීමයි බාහිර දේවල් ඇසීම කියලා කියන්නේ බනින දේවල් ඇහෙනවා ගුණ කතන ඇහෙනවා සංගීත රාව ඇසෙනවා නින්නාද ඇසෙනවා ඒ ශබ්දයන් ඇසෙනවා කියලා කියන්නේ මොකද්ද කන කියන ආයතනයෙන් බාහිර ලෝකයේ ශබ්දයේ සමග සම්බන්ධ වීමයි ඊට පස්සේ නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්නි ඒ කියන්නේ නාසය කියන ආයතනය ප්‍රයෝගී කරගෙන ඒ උපකරණයක් කරගෙන අපි බාහිර ලෝකයේ ගඳ සුවඳ කියන දේවල් සමග සම්බන්ධ වෙනවා කියන එකයි බාහිර ලෝකයේ සමග සම්බන්ධ වෙනවා ඒ වගේම දිව කියන එකෙන් රසයන් දැනගන්නවා කියලා කියන්නේ දිවේ ශක්තියෙන් බාහිර ලෝකයේ පවත්නා වූ දේවල් වල රසය තේරුම් ගන්නවා රසය සමග සම්බන්ධ වෙනවා කියන කාරණේ බාහිර ලෝකයේ සමග කයින් සම්බන්ධ වෙන්නේ ස්පර්ශය තුලින් කායික ස්පර්ශයෙන් අපි කියනවා පාලි භාෂාවෙන් පොට්ටබ්බය කියලා
එවගේම මනසින් සියලු දේවල් පිළිබඳවම බාහිර ලෝකයේ තියෙන අපිට හිතන්න කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට කියනවා ධර්ම අරමුණු සමග ස්පර්ශය ඇති වෙනවා කියලා. එතන ධම්ම කියලා කියන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ එහෙම වෙන් කරපු ධර්මයක් නෙමෙයි. එතනදී ධර්මයේ කියලා කියන්නේ මනසට අරමුණු කරන්න පුළුවන් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඔක්කොටම ධම්ම කියන නාමයේ විවහාර කරනවා. මනසින් අරමුණු කරගත හැකි සියල්ල ධර්ම බවට පත් වෙනවා. එතකොට ඒ සම්බන්ධතාවයේ ඇති වෙන්නේ මේ ලෝකයක් සමග අපි උපන්නයින් අනතුරුව ජීවත් වෙන කාලය තුලදී කුමකින්ද පස්ස කියන කාරණය තුලදී එය අභිධර්මයේ පටිච්ච සමුප්පාදයේ තුල ඉතා පැහැදිලිව විස්තර වෙනවා. චක්කු සංපස්සය සෝත සංපස්සය ඝාන සංපස්සය ජීවහා සංපස්සය කාය සම්පස්සේ මනෝ සම්පස්සේ කියලා. මෙහෙම සම්බන්ධතාවයේ ඇතිවෙද්දී බාහිර ලෝකයක් එක්කලා අපේ අධ්‍යාත්මය තුළ තව දෙයක් සිද්ධ වෙනවා. ඒ දෙයට කියනවා පස්ස පච්චයා වේදනා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා අරමුණු කියලා වචනයක් පිළිබඳව. අරමුණු කියන වචනේ තේරුම අපි කල්පනා කරන්න වටිනවා. මේ ලෝකේ යමක් අපිට ඇහැට පේනවද අරමුණා. මේ ලෝකේ යමක් අපිට කනට ඇහෙනවද අරමුණා. නාසයට දැනෙනවද දිවට දැනෙනවද ඒ වගේම ශරීරයට දැනෙනවද මනසට දැනෙනවද ඒ අරමුණක්. එහෙම බලපුවාම සාමාන්‍යයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ විශ්වයේ අරමුණු කියන වචනෙට අන්තර්ගත නොවන කිසිවක් නැහැ. මේ විශ්වයේ පවතින සියල්ලම අරමුණුයි කියලා. ඒ අරමුණු සෑම එකකම පින්වත්නි තියෙනවා යම්කිසි රසයක්. අපි කලිනුත් කෙටියෙන් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ රසය මානසිකව විඳ ගන්න පුළුවන්. ඒ විඳින ස්වභාවයට කියනවා පින්වත්නි වේදනා කියලා. සමහර කෙනෙක් කල්පනා කරනවා මෙතන මේ වේදනා කියලා කියන්නේ දුකට කනගාටුවට නමක් කියලා. නැහැ, මෙතන වේදනා කියලා කියන්නේ දුක හෝ සැප හෝ උපේක්ෂා හෝ වින්දනයට නමක් කියලා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. කොහොමද මේ වේදන ඇති වෙන්නේ? ලෞතර බුදු පියාණන් වහන්සේ අභිධර්ම පිටකේ පැහැදිලිව දේශනා කරනවා තත්ත කතමා පස්ස පච්චයා වේදනා. කොහොමද පටිච්ච සමුප්පාදයේ තුල පස්සය නිසා ඇතිවෙන වේදනාව හටගන්නේ? චක්කු සම්පස්සජා වේදනා, ඇසේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම. සෝත සම්පස්සජා වේදනා, කනේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම්. ගාන සම්පස්සජා වේදනා, නාසේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම්. ජීවහා සම්පස්සජා වේදනා, දිවේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම්. කාය සම්පස්සජා වේදනා, කයේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම්. මනෝ සම්පස්සජා වේදනා, මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම් කියලා. ඇසින් රූපයක් දැක්කහම, කනින් ශබ්දයක් ඇහුවාම සමහර වෙලාවට අපි ඇලෙනවා, සමහර වෙලාවට ගැටෙනවා. සමහර දේවල් දැක්කහම ඊර්ෂ්‍යාව, මසුරුකම ඇති වෙනවා. පිටස්තර කෙනෙක් තමන්ගේ අසල්වාසියෙක් හොඳ වාහනයක් අරගෙන ඇවිදිලා එයා දියුණුවෙන් දියුණුවටපත් වෙනවා දැක්කහම පෘථග්ජන මනසක් ඇතුලේ සමහර වෙලාවට කෙලෙස් සහිත බව වැඩි නම් ඒ පිළිබඳව මහා ඊර්ෂ්‍යාවක් ගැටීමක් ඇති වෙනවා. තමන් ධනය එකතු පාදා කරද්දී ඒක තමන්ම භුක්ති විඳින්න හෝ එහෙම නැත්නම් අනුන්ට දෙන්න හෝ අකමැති මසුරු සිතිවිලි හට ගන්නවා ධනය දුටුවහම. මෙන්න මේ විදිහට ඇසින් දකින දේ තුළ විඳීම් ඇති වෙනවා. ඒ වින්දන සැප දුක් උපේක්ෂා කියන දේවල් ගොඩෙන් තුනෙන් එකකට වැටෙනවා. ඒවල කැමැති විඳීම් තියෙනවා, අකමැති විඳීම් තියෙනවා. ඊට පස්සේ මේ විඳීම් මත ඊළඟට ලෝකේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද වෙන්නේ? වේදනා පච්චයා තණ්හා කියලා ඊළඟට දේශනා කරනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ අභිධර්ම පිටකය තුලදී මේක පැහැදිලිව දේශනා කරනවා. තත්ත කතමා වේදනා පච්චයා තණ්හා. කොහොමද වේදනාව ප්‍රත්‍යකරගෙන තණ්හාව ඇති වෙන්නේ කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. වේදනාව ප්‍රත්‍යකරගෙන තණ්හාව ඇති වෙනවා කොහොමද? රූප ඇසින් දකින රූප පිළිබඳව රූප තණ්හාව ඇති වෙනවා.
කනින් අහන ශබ්ද පිළිබඳව ශබ්ද තණ්හාව ඇති වෙනවා නාසයෙන් විඳින ගන්ධයන් පිළිබඳව ගන්ධ තණ්හාව ඇති වෙනවා දිවෙන් විඳින රසයන් පිළිබඳව රස සංඥාව ඇති වෙනවා රස තෘෂ්ණාව ඇති වෙනවා තණ්හාව ඇති වෙනවා කයෙන් විඳින ස්පර්ශයන් පිළිබඳව කාය තණ්හාව ඇති වෙනවා ඒ පොට්ටබ්බ තණ්හාව කයින් හටගන්නේ පොට්ටබ්බ තණ්හාව ඇති වෙනවා මනසින් විඳින ඒ ධර්මයන් පිළිබඳව ධම්ම තණ්හාව හට ගන්නවා දැන් මෙතන තණ්හා වර්ග තණ්හා රාසි හයක් පිළිබඳව විස්තර කරනවා මොනවද ඒ රූප තණ්හාව තියෙනවා ශබ්ද තණ්හාව තියෙනවා ගන්ධ තණ්හාව තියෙනවා රස තණ්හාව තියෙනවා පොට්ටබ්බ තණ්හාව තියෙනවා ධම්ම තණ්හාව තියෙනවායි කියලා තෘෂ්ණා වර්ග ඇලීම් ආසාවන් හයක් පිළිබඳව මෙතනදී ඊටාම පැහැදිලිව විස්තර වෙනවා පින්වත්නි එතකොට මේ තෘෂ්ණාව ඇති වෙන්නේ කොහොමද දැන් අපි උදාහරණයකට ගත්තොත් ජීවිතේ මුල්ම වතාවට කෙනෙක්ට ආහාරයක් වළඳන්න ආහාරයක් භුක්ති විඳින්න ලැබෙනවා එයා මීට කලින් කාලා නැති දැන් කේක් කාලා නැති කෙනෙක්ට කේක් කන්න ලැබුණා කියලා කියමු කේක් කෑල්ල කටේ තියලා හපද්දි දිවත් සමග මිශ්‍ර වෙලා ඔන්න දිව තියෙනවා අර කේක් කෑල්ල කියන අරමුණ දිවට ස්පර්ශ වෙනවා ඊට පස්සේ ඔන්න විඥානය උපදිනවා දිවේ රසය දැනෙන්න පටන් ගන්නවා දිවේ සංස්පර්ශයෙන් ඒ විඳනය පින්වත්නි රසයක් ඇති කරනවා ඒකට අපි කියනවා සැප වේදනාවක් ඇති වෙනවා ඒ සැප වේදනාව මත ඔන්න එයාට කේක් පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙනවා ඒ ඇති වෙච්ච තෘෂ්ණාව පින්වත්නි අපි කියනවා රස තෘෂ්ණාවක් කියලා පින්වතුන් දන්නවා මේ විශ්වයේ මුලින්ම හට අරගන්න යුගයේ මේ පෘථුවිය නිර්මාණය වෙන ආදිකල්පික යුගයේදී මුලින්ම ආබස්සර කායික සත්වයා තුළ හටගත්තා කියලා කියන්නේ රස තෘෂ්ණාව ඒ පිළිබඳව වෙනම අවස්ථාවක අපිට සාකච්ඡා කරන්න පුළුවන් එතකොට ඒ රස තෘෂ්ණාව ඇති වෙන ආකාරය අන්න ඒ විදිහට පින්වත්නි ඔන්න අපිට ඉන්න සිද්ධ වෙනවා යම් කිසි අවස්ථාවකදී මధుරව පිරුණු සතා සර්පයා නිතර ගැවසෙන කටුක ග්‍රීස්ම ප්‍රදේශයක ඒ ප්‍රදේශයේ ඉදදී එතන තියෙන දුක් වේදනාවක් දුක්ඛ වින්දනයක් ඒ මොහොතේදී කල්පනා කරනවා මේ මధుරව විඳින පරිසරයෙන් මధుරවන්ගේ පීඩා සහිත පරිසරයෙන් මිදෙන්නට ඇතනම් එහෙම මිදිලා සැපවත් පරිසරයකට යන්න ඇතනම් කොයිතරම් හොඳද කියලා ඇලීමක් ඇති වෙනවා දැන් බලපුවාම සැපයක් ඇති වුණාම සැපයට තෘෂ්ණාව ඇති වෙනවා වගේම දුක්සහගත ස්වභාවයක් ඇති වුණාම ඒ දුකෙන් මිදිලා සැපයට පැමිණීම සඳහා තෘෂ්ණාසහගත ස්වභාවයක් ඇති වෙනවා ඒ ආකාර දෙකටම අපි ඇලීම කියනවා ඊළඟට උපේක්ෂාසහගත ස්වභාවයේ පිළිබඳව අදුක්කම සුඛ ස්වභාවයේ පිළිබඳව අපි කතා කරොත් ඒක මෙහෙම සිද්ධ වෙනවා ඒ ස්වභාවයටත් තෘෂ්ණාවක් ඇති වෙන්න බොහෝ ඉඩ කඩ තියෙනවා අපි උදාහරණයකට ගත්තොත් කෙනෙක්ට මහ විශාල කුෂ්ඨ රෝගයක් තියෙනවා ඒ කුෂ්ඨ රෝගයෙන් නිතර 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 ඔහු පීඩා විඳිනවා ඒ පීඩා විඳින වෙලාවේදී ඔහුට හිතෙනවා අනේ මේ කුෂ්ඨය සුවපත් වෙනවා නම් මේ කුෂ්ඨය සුවපත් වෙනවා කියන්නේ අමුතු සැපයක් එනවා කියන එක නෙමෙයි නමුත් පවතින දුක නැති වෙලා යනවා කියන අර්ථය අන්න එහෙම අදුක්කම සුඛ වේදනාව තුරිනුත් බොහෝ වෙලාවට අපි බලාපොරොත්තු වෙනා තෘෂ්ණාසහගත බවක් ඒට තෘෂ්ණාවක් ඇති වෙනවා අදුක්කම සුඛ වේදනාවට තෘෂ්ණාවක් ඇති වෙනවා තණ්හාව ඇති වෙන ආකාරය බාහිර ලෝකයේ සමග සම්බන්ධ වෙලා ඇති වෙන විඳීම් තුලින්මයි තෘෂ්ණාව ඇති වෙන්නේ ඒ තෘෂ්ණාව හටගත්තට පස්සේ කියනවා තණ්හා පච්චයා උපාදානං කියලා ලෞතර බුදුපියාණන් වහන්සේ ධර්ම වශයෙන් දේශනා කරලා තියෙන මේ නම් දෙකම ඒ කියන්නේ එක තැනක තණ්හාව තියෙනවා අනිත් තැනක උපාදානය තියෙනවා මෙන්න මේ කියන පද දෙකම ධර්ම වශයෙන් ගත්තොත් එහෙම විශේෂයෙන් අභිධර්මයේ තුලදී ලෝභය කියන එකම ධර්මයේ බවට පත් වෙනවා දැන් මේ දෙක හරියට ඊතා කුඩා නුගපැලයක් සහ මහා නුග වෘක්ෂයක පවතින වෙනසට තමයි සම්බන්ධ වෙන්නේ උපාදානය කියන්නේ මොකක්ද කියලා මම ඊළඟට බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මූලික වශයෙන් තේරුම් ගන්නට ඕනේ කුඩා පැලෑටියක් සහ මහා වෘක්ෂයක වෙනස තමයි තෘෂ්ණාව සහ
උපාදානේ එහෙම නැත්නම් තණ්හාව සහ උපාදානේ අතර පවතින්නේ කියලා. දැන් අපි ගමනක් යද්දී දකිනවා මහා බෝ වෘක්ෂයක් තියෙනවා. මේ බෝ වෘක්ෂයේ බෝ බීජේ ඊතාමත්ම පුංචි එකක්. නියපොතු වගේ පොඩි කරලා පිටි කරලා දාන්න පුළුවන් පුංචි බීජයක්. මේ බීජේ යම් දවසක පොළවට වැටිලා යම් කිසි තැනක සුදුසු පරිසරයක පුංචි පැලයක් හට ගන්නවා. මේ පැලය දැක්කහම අපිට ඕනනම් අතින් පොඩි කරලා විසි කරලා සුණු විසුණු කරලා දාන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඒ බෝ පැලයම ටිකෙන් ටික කාලයක් තිස්සේ වැඩෙන්න පටන් ගන්නවා. නැවත නැවත වැඩෙනවා. නැවත නැවත පෝෂණය වෙනවා. නැවත නැවත වැඩිලා මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. දැන් අත් දෙකෙන් උදුරලා දාන්න පුළුවන්කමක් නැහැ. පොඩි කරලා විනාශ කරලා විසි කරන්න පුළුවන්කමක් නැහැ. වෙන කිසිම විදිහකින් පින්වත්නි සාමාන්‍ය ක්‍රමයට මේක ඉවත් කරගන්න ලැබෙන්නේ නැහැ. එතකොට තෘෂ්ණාව කියලා කියන්නේ කුඩා පැලයක් වගේ බොහොම දුර්වල අවස්ථාවක්. රසයට ඇති වුණු ආසාවක්, යම් දෙයක් දකින්න ඇති වුණු ආසාවක්, යම් දෙයක් අහන්න ඇති වුණු ආසාවක්, ගන්ධයක් පිළිබඳව ඇති වුණු ආසාවක්, එහෙම නැත්නම් කායික ස්පර්ශයක් පිළිබඳව ඇති වුණු ආසාවක්, මානසික ආරම්මණයක් පිළිබඳව ඇති වුණු ආසාවක්, ඒක බොහොම සුළු ස්වභාවයක්. ඒක නැවත 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 ඇති වෙන්න පටන් ගත්තාම පින්වත්නි ඒක නැති නොකල හැකි තරමට ඉතා ප්‍රබල බවට පත්වන්නට පටන් ගන්නවා. අපි උදාහරණයකට මෙහෙම ගමු සාමාන්‍ය ජීවිතයේ උපමාවක්. දැන් සමහර අය මේ සමාජයේ ඉන්නව අය ඇත්තන්ට යම් කිසි ආකාරයක මාංශයක් නැතිව මාළු හෝ කරවල හෝ මස් හෝ බිත්තර හෝ වගේ දෙයක් නැතිව ආහාර ගන්න බැරි වෙලා තියෙනවා. ඔවුන් යම් කිසි එක දවසක මේ ආහාරයේ රසය මුලින්ම භුක්ති විඳා. ඒ භුක්ති විඳහම ඒ තැනැත්තාට ඒ පිළිබඳව ඇති වුණා රස තෘෂ්ණාවක්. ඒ රස තෘෂ්ණාවෙන් ඔහු නැවත නැවත ඒ ආහාරය හොයන්න පටන් ගත්තා. ඒ ආහාරය ලබා ගත්තා. ඒ ආහාරය හදව ගත්තා. ගෙන්න ගත්තා. ඒ විදිහට නැවත 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 රස තෘෂ්ණාවට වැඩෙන්න දුන්නා. නැවත 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 රස තෘෂ්ණාවට වැඩෙන්න දුන්නහම මේ චෛතසිකවල ස්වභාවය තමයි නැවත නැවත ඇති වෙන්න දුන්නහම ප්‍රබලත්වයේ වැඩි වෙනවා. අන්න ඒ විදිහට රස තෘෂ්ණාව කියන එක වැඩිලා වැඩිලා මේ බිත්තර පිළිබඳව, මස් පිළිබඳව, මාළු පිළිබඳව, යම් කිසි මාංශ වර්ගයක් පිළිබඳව තිබුණු තෘෂ්ණාව මොනතරම් වැඩිලා ගියාද කියනවා නම් ඔහුට ඒ තෘෂ්ණාවෙන් තොරව කටයුතු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අන්න ඒ බැරි තත්ත්වය, එයින් තොරව ජීවත් වෙන්න අපහසු තරමට ඇති වෙන දැඩි ආසාව, දැඩි බැඳීම උපාදානේ කියලා ධර්මයේ තුල විස්තර කරනවා පින්වත්නි. උපාදාන කියන කාරණේ ගත්තහම පින්වත්නි උපාදාන හතරක් විදිහට ධර්මයේ තුල උපාදානේ විස්තර කරලා තියෙනවා කොටස් හතරකට බෙදලා. කාම උපාදාන, දිට්ටි උපාදාන, ඒ වගේම අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන උපාදාන හතර විදිහට. මේ උපාදාන හතර අපි එකින් එක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. කාම උපාදානයේ කියන එක නම් බොහොම පැහැදිලි. කාමය කියලා කියන්නේ අපි කැමති වෙන දේවල් වලට. මේ කාමය වර්ග පහක් තියෙන හින්දා සාමාන්‍ය ජීවිතයේ අපි කියනවා පංචකාමය කියලා. ඇස පිනවන්න කැමැත්ත, කන පිනවන්න කැමැත්ත, නාසය පිනවන්න කැමැත්ත, දිව පිනවන්න කැමැත්ත, කය පිනවන්න කැමැත්ත. ඒ කාමයන් පිළිබඳව දැඩි ග්‍රහණයක් ඇති වුණා නම් පින්වත්නි ඒකට කාම උපාදානය කියලා කියනවා. ඊළඟට සීලබ්බත උපාදානය කියලා කියන්නේ දිට්ටි උපාදානයත් එක්කලා බොහොම සම්බන්ධ එකක්. සීලබ්බත උපාදානය කියලා කියන්නේ පින්වත්නි යම් කිසි වැරදි ප්‍රතිපත්තියකින්, මිත්‍යා ප්‍රතිපදාවකින් සැපයට පත්වෙන්න පුළුවන් කියලා දැඩිව ග්‍රහණය කර ගැනීම. දැන් නිවන් මඟ කියලා, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා සැබෑ ප්‍රතිපදාවක් අපිට දේශනා කරලා තියෙනවා. මේ සැබෑ ප්‍රතිපදාව තිබියදී සමහර කෙනෙක්
ගවයන් විදිහට හැසිරීලා ගෝසීලයෙන් එළුවන් විදිහට හැසිරීලා අජසීලයෙන් බලුපැටව් විදිහට හැසිරීලා කුක්කුරසීලයෙන් මේ ආදී යම් කිසි විදිහකින් නිවනට සැපයට පත්වෙන්න උත්සාහ කරනවා ඒ විතරක් නෙමේ සාමාන්‍ය ජීවිතේ සැපයට පත්වෙන්න සාමාන්‍ය ආගමික ඇදහිලි තියෙනවා සෙත් පොල් ගැසීම් කෙනෙක් විපතට පත් කරන්න පලි පොල් ගැසීම් ඔය වගේ නොඑක් අභිචාර විදි පිළිබඳව දෙඩි බැඳීමක් ඇති වෙලා ගියා නම් අන්න ඒකට කියනවා සීලබ්බත උපාදානයයි කියලා සැපයට පත්වෙන්න නිවන් මඟ හැර මිත්‍යා ප්‍රතිපත්ති පිළිබඳව දෙඩිව ඇති වුණු මානසික ග්‍රහණය එතකොට මේ මිත්‍යා ප්‍රතිපත්ති පිළිබඳව දෙඩිව ඇති වුණු ග්‍රහණය අපි කලින්ම කීවා දිට්ටි කියන උපාදානයත් එක්කලා සම්බන්ධයි කියලා. මොකද මේ දිට්ටි කියලා කියන්නේ පින්වත්නි දිට්ටි කියලා කියන්නේ වැටහීමට දැකීමට. ඇසින් දකින දැකීම නෙමේ මනසින් දකින දැකීම. දැකීම ආකාර දෙකකට ප්‍රධානව බෙදෙනවා හරි දැකීම වැරදි දැකීම. ඒක අපි සාමාන්‍යයෙන් ධර්මයේ තුල කියනවා සම්මා දිට්ටි සහ මිච්ඡා දිට්ටි කියලා. මෙතන දිට්ටි උපාදානයේ ඇතුලේ මිත්‍යා දෘෂ්ටි 26ක් මිත්‍යා දෘෂ්ටි අන්තර්ගත වෙනවා. ඒ දෘෂ්ටියක යම්කිසි ආකාරයකින් අතෑර ගන්න බැරි විදිහට ග්‍රහණය වෙලා ගියා නම් අන්නේ ග්‍රහණය වෙලා ගිය තත්ත්වයට කියනවා දිට්ටි උපාදානයයි කියලා. එතකොට මෙන්න මේ විදිහට ඊළඟට අත්වාද උපාදානේ ආත්ම දෘෂ්ටියේ දැඩිව බැඳිලා ගිහිල්ලා ඉන්නවා. මෙන්න මේ උපාදාන හතර පින්වත්නි ඇති වෙන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙන කියලාද ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ තණ්හා පච්චය උපාදානං කියලා. ඊට පස්සේ මේ උපාදානය හේතු වෙනවා ඊළඟ දේ හට ගන්න. අපි ඒකට කියනවා දැන් මේ පටිච්ච සමුප්පාදේ කියන වචනේ අපූර්ව තේරුමක් තියෙනවනේ. කවුරු කොහොම කොයි විදිහට තමන්ට හිතන විදිහට කඩලා වෙන් කරලා මේවා විස්තර කළත් පටිච්ච කියලා කියන්නේ ප්‍රත්‍ය වෙනවා හේතු වෙනවා සමුප්පාද කියලා කියන්නේ හට ගන්නවා අර ප්‍රත්‍ය වීම තුලින් එතකොට පටිච්ච සමුප්පාදේ කියලා කියන්න පුළුවන් යමක් ප්‍රත්‍ය වෙලා හට ගන්න යම් දෙයකට උපාදානයේ ප්‍රත්‍ය වෙලා හට ගන්නවා නම් ඊළඟට උපාදාන පත්‍යා භවෝනේ භවය භවය කියන්නේ පටිච්ච සමුප්පාදය. එතකොට ඒ පටිච්ච සමුප්පාදයේ ඇතිවීම සඳහා හේතු වන ප්‍රත්‍ය තමයි මූලික වෙන ප්‍රත්‍ය තමයි උපාදානයේ කියලා කිව්වේ. දැන් ඊළඟට අපි මේක බොහෝම පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණයක් බවට පත් වෙනවා. දැන් මේ ජීවිතේ ජීවත් වෙන ඔබ සහ අපි උපාදානයන්ට ගොදුරු වෙලා ජීවත් වෙනවද නැද්ද කියලා කල්පනා කරන්න ඕනි. දැන් අර කාම උපාදානයේ පිළිබඳව හිතන්නකෝ. කාම උපාදානයේ පිළිබඳව හිතලා ඔබ කල්පනා කරන්න කාම වස්තුන් කියන්නේ මොනවද කියලා. ආහාර පාන ඇඳුම් පැළඳුම් යාන වාහන ඉඩකඩම් දේපල තානාන්තර නම්බු ඒ වගේම සමාජ තත්වයන් මේ වගේ යම් කිසි දෙයක් අපි ලබන්න කැමති දෙයක් තියෙනවද ඒ හැම දෙයකටම කියන්නේ කාම වස්තුන් කියලා. අපි අපේ දරුවෝ දකින්න කැමති නම් බිරිඳයාට කැමති නම් එතන තියෙන්නේ කාම වස්තුන් කියන එකමයි වෙන දෙයක් නෙමෙයි. ගෙවල් දොරවල් ඉඩකඩම් දේපල මේ කාම වස්තුන්. මේ කාම වස්තුන් ලබා ගන්නට හෝ මේ කාම වස්තුන් අවශ්‍ය පරිදි රැක ගන්නට හෝ ඒවා සන්තර්පණය කර ගන්නට හිතේ තියාගෙන අපි නොයේ කටයුතු සිද්ධ කරනවා නිතර නිතර. දැන් කෙනෙක් විවාහ වුණාට පස්සේ බිරිඳව සන්තර්පණය කිරීම සඳහා රැකී රක්ෂා කටයුතු සිදු කිරීම ධන උපායන කටයුතු සිදු කිරීම ඈ කැමැති කැමැති දේවල් ගෙනත් දීම ඈ සැපයටපත් කිරීම සතුටටපත් කිරීම සඳහා නොඑක් දේවල් කරනවා. ඔන්න නැවත වතාවක් මේ ජීවිතය තුළදී කර්ම උත්පාදනය වෙන්න පටන් ගන්නවා. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අත්වාද උපාදානයේ මම කියන හැඟීම ආත්ම දෘෂ්ටිය දැඩිව ඇති කරගෙන ඒ ආත්ම දෘෂ්ටියට බැඳිලා පින්වත්නි ඉන් අනතුරුව මගේ කියන දේවල් රැකගන්න මගේ කියන දේවල් ගොඩ ගහගන්න නැවත නැවත අපේ සිතිවිලි යොමු කරනවා.
කය සිත වචනය මේ තුනම නැවත නැවත හසුරවන්න පටන් ගන්නවා මේ හසිරවීමට කියනවා පින්වත්නි ඔන්න භවය සකස් වීම කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා භවෝ දුවිදේන භවය ආකාර දෙකකින් දැනගත යුතු වෙනවා මොනවද ඒ ආකාර දෙක අත්තිකම්ම භවෝ කර්ම භවය කියලා එකක් තියෙනවා අත්ති උපපත්ති භවෝ උපපත්ති භවය කියලා එකකුත් තියෙනවා තත්ත කතමා කම්ම භවෝ මොකද්ද එහි කර්ම භවය කියලා කියන්නේ ඔන නැවත වතාවක් කියවෙනවා පුඤ්ඤාභි සංකාරෝ අපුඤ්ඤාභි සංකාරෝ ආනෙන්ජාභි සංකාරෝ පිං පව් අරූප ධාන පැහැදිලිව දේශනා කරනවා පුඤ්ඤාභි සංකාරෝ කියලා කියන්නේ කාමාවචර රූපාවචර කුසල චේතනාවයි ඒ ඇති වෙන්නේ දන් දෙද්දි සිල් රකිද්දි භාවනා කරද්දි කියලා අපුඤ්ඤාභි සංකාරෝ කියන්නේ කාමාවචර අකුසල චේතනාවයි දස අකුසල් සිදු කරද්දි ඒ පහළ වෙන බව අපි විස්තර කළා ඒ වගේම ආනෙන්ජාභි සංකාරෝ කියලා කියන්නේ අරූපාවචර කුසල චේතනාවයි අරූප ධාන හතරවන ආකාසා නංචායතන සිත විඤ්ඤා නංචායතන සිත ආකින් චඤ්ඤායතන සිත නේව සංඥා නාසඤ්ඤායතන සිත කියන ධාන සිත් හතර උපදවද්දි අරූප ධාන සිත් හතර උපදවද්දි අනානෙන්ජාපි සංකාරය ඇති වෙනවා මෙන්න මේ විදිහට සංකාර ඇති වෙද්දී ඒකට කියනවා පින්වත්නි අර සංකාර ස්වභාවය මෙතනදි කියනවා මොකද්ද කම්ම භවය හට ගැනීම කියලා භවයේ ආකාර දෙකකින් විස්තර වෙනවා කියලා කිව්වනේ ඊළඟට කියනවා උපපත්ති භවය පිළිබඳව අර කම්ම භවයේදී කියනවා වැදගත් වචනයක් සබ්බම්පි භවගාමිනියා කම්මං කම්ම භව යම්තා කර්ම තියනවද භවයක් කරා යන ඒ සියල්ලම කර්ම භවයයි කියලා විස්තර කරනවා ඊළඟට කියවෙන්නේ උපපත්ති භවය ගැන උපපත්ති භවය ගැන සඳහන් කරද්දි කියනවා මෙන්න මේ විදිහේ විස්තරයක් පින්වත්නි ඒක කාම භවෝ රූප භවෝ අරූප භවෝ සංඤී භවෝ අසංඤී භවෝ නේව සංඥා නාසංඤී භවෝ ඒකවෝකාර භවෝ චතුවෝකාර භවෝ පංචවෝකාර භවෝ කියලා භව නවයකට උපපත්ති භවය විස්තර කරලා පෙන්නනවා මෙතන කාම භවය කියලා කියන්නේ පින්වත්නි මේවා දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කාරණා නමුත් අද දවසේ දේශනාව තුල මම බොහොම කෙටියෙන් කියන්නම් පංච කාමයන්හි ආසාව සහිත ලෝක 11ට දිව්‍ය ලෝක 6යි සතර අපායයි මනුස්ස ලෝකයයි කියන ලෝක 11ට කාම භවය කියලා කියනවා රූප භවය කියනවා රූපාවචර ලෝක 16ක් තියෙනවා මේ ලෝක 16ට අරූප භවෝ කියලා කියනවා අරූපාවචර ලෝක 4ට ඊට පස්සේ සංඤී භවෝ කියනවා සංඥාව සහිත භවයන් අසංඤී භවෝ කියලා කියනවා අසඤ්ඤ තලයට නේව සංඥා නාසඤ්ඤී භවෝ කියලා කියනවා නේව සංඥා නාසඤ්ඤායතන ලෝකයට අරූපාවචර කෙලවරම භවය ඊට පස්සේ ඒකවෝකාර භවෝ කියලා කියනවා පින්වත්නි එකම ස්කන්ධයක් ක්‍රියාත්මක වෙන රූපස්කන්ධය පමණක් ක්‍රියාත්මක වෙන අසඤ්ඤ තලයට චතුවෝකාර භවෝ කියනවා නාමස්කන්ධ හතර ක්‍රියාත්මක වෙන භවයන්ට පංචවෝකාර භවෝ කියලා කියනවා ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙන දිව්‍ය මනුස්ස ආදී භවයන් පිළිබඳව මෙන්න මේ භවයක් සකස් වීමට කියනවා උපපත්ති භවය සකස් වීම කියලා දැන් සමහර අය කියනවා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ කියන මෙතනදී ඔය උපපත්ති භවය කියලා එකක් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා නැත කියලා. නමුත් පැහැදිලිවම අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය තුල පටිච්ච සමුප්පාද විභංගයේ පැහැදිලිව මේ සම්බන්ධව දේශනා කරලා තියෙනවා භවය ආකාර දෙකයි එකක් කර්ම භවය අනික උපපත්ති භවය කියලා. මේ පිළිබඳව හොඳ අපූරු සිදුවීමක් තියෙනවා ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමාන යුගයේදී අර නන්දික කියලා උපාසක මහත්තයෙක් සතර දිකින් වඩින භික්ෂූන් වහන්සේලාටයි කියලා ආවාසයක් සකස් කරලා පූජා කළාම දිව්‍ය ලෝකයේ චාරිකාවක හැසිරෙමින් හිටපු මුගලන් මහරහතන් වහන්සේට දකින්න ලැබුණලු
महा दिव्य विमान ये दिव्य विमान लंगट गिहिलहपुहाम कागद मे विमाने कियला मनुस्स लोके अर आवासे पूजा करला ताम जीवत्वेन नंदिक उपासकटाई मे विमाने पहलवनी कियला मुगलन तेरुन हंसेटे ए देवीवरु प्रकाश कला कियन कियन्ने नंदिक तवम मेरिला नह नंदिक आवास पूजाव करला ये करपु मोहतेदीम कर्मे सकस्सुना कर्मे सकस्वीमें अनतुरु ओहुट उपत लभीम संधा दिव्यलोके विमानयक सकस्सुना अतन कर्म भवे सकस्वीम मेतन विमानय सकस्वीम उपत्ति भवे एवं तंग उपपत्ति भवे सकस्वीम विधियट अपिट तेरुंगन्न पुलुवंकम तियेनवा एहेमनम मे देवन देशनाव अपि निमावट पत्करनवा ईलंग दवसेदी अपि ईलंग देशनावें पटिच समुपादे इलंग अंग पिलिबंदव साकच्चा करन्न बलापुरुत्तु वेनवा देशनाव हेकिता होंदिंग श्रवणय करला अवबोध वनताक्म श्रवणय करला ओबे देनुम अवबोधे गोड नगा गन्ना लेस करुणावें इल्लनवा ओब सेमट मे धर्म श्रवणय धर्मावबोधे पिनिसम हेतु वेवा वासना वेवा कियला आशीर्वाद करनवा आकाशट्टाच बुम्मट्टा देवानागा महिदिका पुण्यं तंगनुमोदित्वा चिरं रक्कन्तु शासनं चिरं रक्कन्तु देशनं चिरं रक्कन्तु मं परं सिलु देनाटम तेरुवन सरण लभेवा।